piya re piya nagala manike oba dura enawa dakala vehasani vi sit piruna adaseni hasa denuna sit piruna adaseni hasa denuna වාසනාව පාවෙලා ගියා නියරි පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහසනි වී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සොසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහසනි වී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා හද සෙනෙහස දැනුණා සිකුරාදා රාත්‍රියට මිහිර රැගෙන මිහිර සිරිතිලක අයිබන් ප්‍රිය හිතවතුනි මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music මෙතන සිට පය දෙකක් අපිට ඔබත් එක්ක රැඳෙන්නට ඉඩ අවසර ලැබෙනවා පටන් ගන්නවම කියන්න ඕනේ තවමත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් තිබෙන්නේ දින කිහිපයක සිට අද හැලෙන අනෝරා වැසි නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා බොහෝ දිනක පීඩාවට පත් වෙලා තිබෙනවා මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා ඉතින් ඒ මිය පරලෝකීය පවුලලයිගේ පවුල්වලට අපේ සාතිශය සංවේගය පළ කරන්න අවශ්‍යයි ඒ වගේම විපතටපත් ජනතාවට එක්මනින් තමන්ගේ ජීවිතය රත්නපත් කර ගැනීමට ඉඩ අවකාශ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රේතවතුනේ මෙතන සිට අපි පැය දෙකක් ඔබත් එක්ක ගත කරනවා බලය ජවයේ ශක්තිය නෙස්ටමොන්ට් අපිත් එක්ක ඉන්නවා ඒ වගේම එන්චාන්ටර් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක් ඔබට පුළුවන් බොඩි ලෝෂන් පර්ෆියුම් ටැල්ක් ඩියුට්‍රන් විදියට ලබා ගන්න ප්‍රංශා භාෂාවෙනුයි එන්චාන්ටර් නිෂ්පාදනය කොට තිබෙන්නේ අපේ හිතවතුන් හිතවතියන් ආරාධිත අමුත්තන් හඳුනා ගන්න වෙලාව පටන් ගනිමු මගේ දකුණු අත පැත්තෙන් අද වැඩසටහන සඳහා සහභාගී සිටිනවා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී ඒ සංගීත නිපුන් චම්පා කල්හාරි අයිබෝ අයිබෝ පළවෙනි ගීතය ගායනා කරේ මිහිර සිරිතිලක අයිබන් මිහිර අයිබෝ අපේ පරම්පරාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් ඔහුගේ මගේ දැන මීර දෙවනි නාට්‍යනේ බාල සමාගම මේ දිනවල වේදිකා ගත වෙනවා අපි ඒ ගැනත් කතා කරන්න හිතාගෙන තමයි අද වැඩසටහන සඳහා මිහිරට ආරාධනා කරේ මිහිර බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම හොඳ තිරපිටපත් රචකයෙක් ඉන්පසු අද වැඩසටහන සඳහා අපි ආරාධනා කරේ ලෝචනා ඉමාෂිට අයිබෝයි අලුත් වැඩකට මේ ගිය සතියේ අත ගැහුව අපි ගැන කතා කරමු ඊට පස්සේ මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ ඔබ වඩාත් හොඳින් නරඹන ඔබේ ප්‍රතිචාර වඩාත් හොඳින් හිමිවන නාට්‍යයක් ගැන කතා කරන්න අපේක්ෂාවෙන් අපේ උදයන්තිට ආරාධනා කරා සංගීත පාමුල සෙනසුරාදා සායිරදරය 7යි තියෙන අයිබුවන් උදයන්ති අයිබුවන් අවුරුදු 12ක්
අපි ආපස්සට ගියොත් ඒ වකවානුව ලංකාවේ ගුවන් උදුලි මාධ්‍ය තුල යම් යම් අත්හදා බැලීම් කිරීමට තරුණ කණ්ඩායම් උත්සාහ කළ වකවානුව. අපිත් අයිති වෙන්නේ ඒ පරම්පරාවට තමයි. ඒ කාලේ අලුතින් නිවේදකීන් බිහි වුණා, අලුතින් වැඩසටහන් හඳුන්වා දුන්නා. එහෙම හඳුන්වා දුන්න වැඩසටහනක් තිබුණා. අපිට මතක ඇති චරිතයක්, පුද්ගල චරිතයක්. ඔහුට ඒ කියන්නේ මේ ගුවන් උදුලියේ බොහෝ දේවල් කරන්න පහසුයි හඳ පාවිච්චි කළා. මේ රූප මාධ්‍ය වගේ නෙමෙයි. ඔව් හඳ වෙනස් කළා. අවුරුදු 12ක් මෙරටේ ශ්‍රාවකයෝ ආමන්ත්‍රණය කරපු ප්‍රබල චරිතයක් ටාසන් බාප්පා. දැන් ITN FM ඔස්සේ ඔබට 4-6 පැය දෙකක් වැඩසටහන අහන්න පිළිවන්. ඒ ටාසන් බාප්පා දැන් ඉන්නේ ITN FM එක. ඉතින් අද අපි ආරාධනා කරා වැඩසටහනට පොඩ්ඩක් අපිත් එකතු වෙන්න කියලා චතුර විජේරත්න. ආයුබෝවන්. ආයුබෝවන්. තාසන් බාප්පද චතුරද කියන ආමන්ත්‍රණ දෙක එකක් මට තෝරගන්න සිද්ධ වෙන වැඩසටහනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ චතුර. චතුර. තාසන් ආරූඪ වෙන්න ඕනේ එකට. වායකට කරගන්න වැඩියා යනවා. බලත ඉස්සරහට යනකොට ඉන්නවද මිහිර ඉන්න කට්ටිය ඉන්න. එතකොට නිකම්ම ඔක ආරූඪ වෙලයි. අපේ මොනරි සහයෝගයක් ගොන්නම් අනිවාර්යෙන් කියන්න. චතුර විජේරත්න ඔබට පිළිවන්න තාසන් බාප්පා අහන්න ITN FM ඔස්සේ දිනපතා හවස 4-6 ඒ වෙනුවෙන් ඔබ සූදානම් වෙමින් ඉන්න. ඊට පස්සේ අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම සංගීත ශිල්පියෙක් ගායකයෙක් අපි එකතු කරගන්න අද වැඩසටහන සඳහා ක්‍රිස්ටෝපර් පෝල් මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. අයිය මට අරක මතක් වෙන්නේ. අර එනකොටම කියන්නේ. පිස්සු පීකොඳු. එනකොටම ඒක ඇහෙනවා. හෙද නිලධාරණියක් අය අද වැඩසටහනේ ආරාධිත අතර සුජීවනී මුතු හෙට්ටිගමගේ. ආයුබෝවන්. මෙන්න ප්‍රේතෝතුනි මගේ මියස්සි මඩුල සංගීතයේ මෙහෙයවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස් ඩොලක් දිනේ තරුච්ච ඔක්ටපැඩ් සුජීව දිසානායක සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් උපාලි සන්නස්කල වයලින් අනුශාලියනගේ විදුලියෝගන් තිලින තුෂාර මේ 8යි ඒ කියන්නේ සංගීත කණ්ඩායමේ 8යි ශිල්පීන් 7යි මමයි අපි ඔබ සමග පැය දෙකක් මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික් පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ අම්මේ ගවම අඳවන්නකෝ කොණ්ඩය පීරා ගොතන්නකෝ කවුද මගේ කමිස පොඩි කළේ සපත්තු දෙක කොහෙද විසි කළේ මෙහෙම පුංචි පුංචි රණ්ඩු කෑලි ඉවරයක් නෑ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ තිබුණු පෑන දැන් නැහැ මෙයා මුණ හෝදලා නැහැ බඩිගිනි නෑ කෑම කන්න බෑ ආද පොත් ගොඩ උස්ස ගන්න බෑ මෙහෙම සද්ද කරලා ගිය පසු පාළුවේ ඉන්න බෑ උදේ ගෙදර පුංචි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූලා පුතාලා ලෑස්ති වීලා
ඉස්කෝලේ යන්න කලබලේ ඔව් දේ ගෙදර පුච්චි යුද්ධයක් මුළු ගෙදරම එකම සද්දයක් දූල පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ ඉස්කෝලේ යන්න කලබලේ ඉස්කෝලේ යන්න කලබලේ
සංගීත නිපුන් චම්පා කල්හරි මහත්මිය ගීතය ගායනා කළේ. අපි අර විරාමයට කලින් රසවිඳපු ගීතය පොඩ්ඩක් ආපහු ස්මරණය කරමුද? ක්‍රිස්ටොෆර් පෝල් මහත්මිය ගායනා කර ගීතය. දැන් අද මේ නූතන පරම්පරාවේ බොහොම දක්ෂ ගායක ගායිකාවන් ඉන්නවා. හොඳ නිර්මාණ බිහි වෙනවා. ඒ අතර ඇතම් නිර්මාණ තිබෙනවා. ඒක හරියට මේ වාක්‍ය රචනාවකට මෙලඩි එකක් දාලා ඔහේ නිකන් ගායනයක් විතර ඉදිරිපත් කරන අවස්ථාවන් වගේ කියලා එම හිතන අවස්ථාත් සහ උදාහරණත් අපිට තියෙනවා. නමුත් දැන් ඔය ගීතය ගත්තම ක්‍රිස්ටොෆර් පෝල් මහත්මයා ගායනා කරපු ගීතය ගත්තම ඒක මේ උදෑසනකට ඇත්තටම ගෙදරක ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක මොනතර තියෙන කලබලෙ පෑන් නැති වෙලා පොත්පත් හරියට හොයාගෙන නැහැ දුම් පැලදුම් පොඩි කරගෙන මහා කලගුට්ටියක්. කොච්චර වයසයිද ක්‍රිස්ටොෆර් පෝල් මහත්මයා ඔබතුමාට මේ ගීතයට? ගීතයට අවුරුදු 35ක් විතර ඇති. අවුරුදු 35. කවුද මේ ගීතේ රචකයා සංගීතඥ? මේ රචකයා ඇවිල්ලා සිරිල්ලේ සීල විමල තනුව සැපුවේ මහින්ද බණ්ඩාර. එතකොට දැන් ඔය ගීතය ඔබතුමාගේ අතට පත් වෙන්නේ කොහොමද? දැන් සමහරවිට ගායකයන් ඉල්ලීමක් කරනවා මට මෙන්න මෙහෙම දෙයක් ලියලා දෙන්න. එහෙම නැත්නම් සමහරවිට ගී පද රචකයා අනුමාන කරලා උපකල්පනය කරලා එයා ඉදිරිපත් කිරීමක් කරන වෙලාවලුත් තියෙනවා. මේ ගීතය කොහොමද කොයි විදිහටද නිර්මාණය වෙන්නේ? මේක ඔහුගේ අදහසක්. සිරිල්ලේ සීල විමල මහත්තයාගේ අදහසක්. ඒක මට ගෙනලා දුන්නා. මං කිව්වා මේක හරියට ජනප්‍රිය වෙයි. මොකද හැමදාම උදේට ගෙවල් වල තියෙන කලබලෙට මේ සින්දු ඔබිනවා. එහෙනම් මේක මං තැටිගත කරුවොත් මේක ප්‍රචාර කරන්න හරි ජනප්‍රිය වෙයි කියලා මං කිව්වා. පස්සේ ඌගෙන් මට මේ සින්දුව ලැබුණා. නිකන් හිතන්නකෝ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ වගේ ගීතයක් උදේකට ඇහෙනකොට මොනතරම් මිහිරියාවක් තියෙනවද? දැන් ඒ වගේ මේ හොඳ මිහිරියාවක් හොඳ රසස්වාදයක් හොඳ වින්දනයක් වෙනුවෙන් තමයි ITN FM රෑ හවස 4 6 පැය 2 වෙන් කළ තියෙන්නේ ටාසන් බාප්පට. ඔය ටාසන් බාප්පගේ විවිධ සෙග්මන්ට් තියෙනවා, විවිධ කොටස් තියෙනවා. ඒක එකක් තමයි මේ පුද්ගල නම් හැදුණු විදිය. මෙහෙර කැමතිද නිකන් ඒ වගේ අවස්ථාවක් අපි ටාසන් බාප්පට දීලා? මම දන්නවා ඔබ කැමති ඕනම කෙනෙක් අපර තෝරගන්න පුළුවන් ඒ නම් හැදිච්ච විදිය. අහම විදියට තෝරගන්න කවුරු හරි තුන් දෙනෙක් අතර. අහම විදියට ඔයාම තමයි ඉස්සෙල්ලම අහුවෙන්නේ නේද? කඩතරාර කරන කෙනා නිකන් අහුවෙනවා නිකන්. ටාසන් බාප්ප ඉතින් එන්න ඕනේ ඇඟට. එතකොට තමයි මේ එන්නේ. මම පොඩ ටාසන් බාප්පගේ හඬට යනකොට පොඩ්ඩක් මම පොඩ්ඩක් වහගන්න නැත්තම් බෑ. මොකද අනිත් එක තමයි මම කියන්න ඕනේ. ටාසන් බාප්පා ප්‍රිය කරන ඔබ සියලු දෙනා මා දැකීමෙන් ටාසන් බාප්පාව ඒක එපා කරගන්න එපා. මොකද මේ ටාසන් බාප්පා කියන වෙනම චරිතයක්. මේ මම චතුර, ඒක වෙනයි. ඒ නිසා මේ ඒකට බාධාවක් කරගන්නත් එපා. මේ මගේ මේ ස්වරූපයේ දැකීම. මොකද ටාසන් බාප මමත් ප්‍රිය කරන චරිතයක්. මේ දැන් නමේ තේරුමද කියන්න ඕනේ? මිහිර කියන නමේ තේරුම ගත්තොත් ඇත්තටම මිහිර කියන්නේ හිර කරන ලද මීයෙක් වගේ. අන්න බැන්දර පස්සෙද කලින්? ඔව් බැන්දර පස්සෙ. ලෝචනා කියන ලෝචනා නෙවෙයි, ඔක LOCH නෙවෙයි, එච් අකුර නැතුව තමයි ඔක තිබිලා තියෙන්නේ. ලෝ කණා කියන ලෝකෙම කණා කියන වගේ. ලෝ කණා කියලා තියෙන්නේ. උදයන්ති කියන්නේ ඇත්තට උඩ යන තැනැත්ති කියන එක තියෙන එක. ඒක හොඳයි නේද? උඩ යන්නේ ටිකක් ඒකට. අර පැත්තට තියන්න පුළුවන්. ඒ පැත්තට තියන්න පුළුවන්. අර මනෝජ් ඇවිල්ලා ඉන්න. තව පොඩ්ඩකින් දෙන්න ඒ පැත්තට. මනෝජ් ඇගේ කියලා ඉන්න. තරාවේ දැන් සින්දුව සින්දුව කියලා පස්සේ කිව්ව නැත්තම් මගේ සින්දුවට මම සින්දුව කිව්වට පස්සේ කියන්නේ. අතන චතුර මේ කියන්නේ හඬ. දැන් අපි ගැමුණු මහත්මයම ගත්තම ගැමුණු විජේසුරි මහත්මය ගත්තම එම අපි යනවා. එතුමටත් හොඳ හැකියාවක් තිබුණා. ඒ වගේ හඬ විවිධ හඬ අනුකරණය කරමින් ඉදිරිපත් කිරීම කරන්න. ද ටාසන් බාප්ප කියන එහෙම චරිතයක් ආරූඪ කරගන්න චතුරට හොඳ හඬක් තනක සාමාන්‍යයෙන් කතා කරනකොට චතුරට හොඳ පිරිමි හඬක් තියෙනවා. එතකොට එහෙම තියෙද්දී ඇයි ඒ අනුකරණය පැත්තට ගියේ? මොකක් හරි අත්හදා බැලීමක් විදිහට පටන් ගත්ත වැඩක් දිගට ගියාද? එහෙම නැත්නම් මේක හිතලම කරපු වැඩක්ද? නෑ, මේක මේ ඉතාලම අහම්බෙන් සිදු වුණු දෙයක්. ඒ කියන්නේ මේ වැඩසටහනකට සූදානම් වෙලා හිටියා. ඒ වෙලාවේ තමයි කිව්වේ මේ කටහඬ අපි වෙනස් කරමු කියලා කතා කරගත්තා. වැඩසටහනට විනාඩි කීපයක් තියෙද්දී නම පවා යෝජනා වුණේ එහෙම කලින්, විනාඩි කීපයකට කලින්. ඒක ඇත්තරම මේ අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ වෙලාවේ
පාවිච්චි කරපු හඬ තමයි දිගටම ගියේ. ඉතින් ඔය හඬ ගනෙද්දී අර වාකිව විදිහට ගුවන් විදුලිය පුංචි කාලේ ඉඳලා මහලා අර ගැමුණු විජේසූරි මහත්මයාලගේ විශේෂයෙන්ම ඔය ඇනස් ලීඩර්ස් මහත්මයාලගේ සමීර රොඩ්රිගු මහත්මයාලගේ අර විනෝද සමී ඊයේ දේවල් අහලා ඒව තමයි ඇඟ ඇතුලේ තිබ්බේ පුංචි කාලේ ඉඳලම. ඒ දේ තමයි මම එළියට ගත්තේ මේ චරිතය ඇතුලේ. ඉතින් ওই චරිතය ගේනකොට ওই කියපු චරිත හැම එකම මේකේ කොනක හරි කොහේ හරි ගෑවිලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් හරහා තමයි මේ චරිතය නිර්මාණය වුනේ. බලේ ජවයේ ශක්තිය නැස්ට මොල්ට් ඒ වගේම එන්චාන්ටර් සමග මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. චැට් ඇන් මියුසික්. Right. පොඩි පාසි ප්‍රේමයක් ගැන තමයි මේ සින්දුවේ තියෙන්නේ. Right. බට් ටෝටල් වෙන කියාපුණා. Right. Right. මට එපා වෙලා තියෙන්නේ පොඩි ලව් එකක් මේක බස් එකට නැග්ගා. ඉතින් එයා හිටියා බලන්න කිරිබත් පොඩි නැග්ග පාල පොඩි පැහැල ගියා. රයිට් ඒ දෙස මාහොරින් බලා ඉඟි පිඟි පෑවෝ ඒවා දෙස රවා කඩවට ඉන්නවා පැමිණින විටේදී ඇය පසේට ගොඩ වැදෝනෝ කිරිපත් ගොඩදී දෙකිටින් ඔහොම යනවා පස්සේගේ දැක පූරුව කියල සහගත්ත. කෙල්ල පස්සකින් පැහැල යන Thank you.
Niranjala Sarojini Mahatmiya gayana kala geethayak ada Udayanti Kulathunga gayana kale chaturaya yamkisi deyak api visheshayen kiyanna one api ara dan kalin api idiripat karapu geethaya chaturaya idiripat karapu geethaya eka Tarzan Bappa kiyana charithaya wessena eka godak lada prahasane patra thamai e kathawa bara vela thiyena te e wage geetha api rasavindanaya sadaha yamkisi deyakin wenasak karagena thibena chaturaya gena yamak sadahan karana eka hondai ගීතේ මුල්ලායිතිකරුවන්ගේ මම සමාව ඉල්ලනවා යම් කිසි ඉස්ත්‍රි දිරවීමක් වුණා නම් මේක මේ හුදෙක්ම වැඩසටහනක විනෝදාස්වාදයේ පිණිස ඒකේ වචන එහෙට මෙහෙට කිරීම පමණයි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මුල් ගීතේ අයිතිකරුවන්ගේ මම හිස නමලා මම සමාව ඉල්ලනවා මේ ඉතින් තරහ නැහැ ගොඩ දිනෙක් මොකද සින්දු සෑහෙන ප්‍රමාණයක් කොයි විදිහට එහෙම වෙනස් කරලා තියෙනවා මේ හුදෙක් මේ වැඩසටහන වෙනුවෙන් පමණයි. ඉතින් ඒ නිසා මේ කවුරු තරහ නැහැ. I got a manager paramarte in the act, and I would rustle in the next nine power children. I got Rahata in a scarabunisa, Ulak, nay. Maybe Tavadia theater, Hada theater, Tarzanba for the Ahitia Muga, the Ethnogan, Tarzanba, Vedasatan, Arambakaran, Mulika, then we cut you hagging and go to Mira Tamet, I'll really eat him. කටහඬ වෙනස් කරනවා කියන එක මම මගේ තිබුණ වෙන කටහඬක්. ටාසන් බාප්ප කටහඬ නෙමෙයි. දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔය වගේ ස්ටයිල් එකට තමයි මම මේක ප්‍රසන්ට් කරන්නේ. ඉතින් ඔක්කොම කතා කරලා යන විදි සින්දු වෙනස් වෙන්නේ. ඔක්කොම කතා කරා. පස්සේ දවසකට ගෙවන ගාන පිළිබඳ ප්‍රශ්නයක් ආවා. නෑ හැමදාම. ඒක දරාගන්න බැරි වුණාද? ඔව් ඒක හැමදාම හවසෙක ඉන්න ඕන. මට ලොකු ගාණක් කියනවා මම පොඩ්ඩක් ඉන්න කියලා මෙහෙම ගණන් හදුවා දවසට රුපියල් 300යි මට ඇම්බුලත් විඩ කඩයක් දැම්මත් ඒ ගාණ ගන්න පුළුවන් ඉච්චර දුක් විඳින්න ඕනේ නැණික මම ඉතින් බෑ කියලා අයින් වුණා ඉතින් හැබැයි මට වඩා හොඳට නෑ ඒ වෙනකොට මම මේ ආයතනයේ සේවකෙක් ඊට පස්සේ මට පවර් ප්‍රැඩි තමයි යෝග බොහොම හොඳට කරා ඊට පස්සේ ආයි මම ඒ එතරම් ආයි මගේ ඒ ඔය හන්ඩින් ප්‍රෝග්‍රෑම් එකකුත් ගියා මේකත් ගියා ඉතින් උදයන්තයා සංගීත පාමුල සෙනසුරාදා සාය ඉරිද අපිට කියන්න දැන් ඔබට සයන කොටස් ප්‍රමාණයක්ද මේනකට විකාශය වෙලා අවසන් කොහොමද ලැබෙන ප්‍රතිචාර කාලයකට පස්සේ මගේ දැන් ස්වාධීන රූපණි සේනාව තුඹ පේන්නේ ඔව් මේ ත්‍රිශූල දීප තඹේට අයියා තම අධ්‍යක්ෂණය කළේ නිව්ටන් අය තමයි ප්‍රොඩියුස් ඉතින් ඒ ටෙලිඩ්‍රාමික මේ සෙනසුරාදා ඉරිද තමයි යන්නේ කාලෙකින් තමයි මේ හැබැයි දානංජ සිරිවර්ධන විනු අපි කට්ටිය තමයි ඩ්‍රාම එකේ ඉන්නේ. ඉතින් මේ නාට්‍ය මුද සෙන්සෝදී දෙන නිසා මේ මම හිතන ගොඩක් අයක බලනවා නිවාඩු දවස් දෙකනේ. ඉතින් ප්‍රතිචාර ගොඩක් තියෙනවා. කාලකින් දකින හින්දත් මේ මේ නාට්‍ය හොඳ නාට්‍යයක්. මම ආරාධනා කරන හැමෝටම බලන්න කියලා. ලස්සන කතාවක් කියන්න ඕනේ නේ කතාව. මනෝජේ ඔයා එන්න කියන්නේ මට අමතකුණා ඇත්තටම තේ ටික හදාන් මේ මිනිස්සු එතන බලන් ඉන්න දොරකඩ ගාවට වෙලා අපි මේ කතා කර කර ඉන්නවා ගේන්න ගේන්න ස්ටෝමෝල්ට අපි මොන ගාන කතා කරමු මේ බලය ජවයේ ශක්තිය වෙන ස්ටෝමෝල්ට වගේ එන්චාන්ට් අපිත් එක්ක ඉන්නවා චටන් මියුසික් වැඩසටහනේ මේ පැය දෙක පුරාම අපිට ඕන නම් දැන් පොඩි අවස්ථාවක් ගන්න පුළුවන් සංගීත පාමුල නාට්‍යයේ කොටසක් නරඹන්න සෙනසුරාදාසා ඉරිදා රෑ 7:30ට සංගීත පාමුල අක්කේ සමත් මට උදව් කරේ අනුකම්පා කරලා මගේ හස්බන්ඩ් එයාගෙන වැරදි විදියට තේරුම් අරගෙන නී දැන් උදේ නෝයාව ඩිවෝස් කරලා නින්නේ මට එයාගේ අම්මා කිව්ව ඔක්කොම විස්තරේ එයාගේ අම්මා නම් මේ මේ වඩ දරුවෙක් ඉන්නව නේද මගේ දරුවා පැහැර ගන්නවා කියලා මට එක එක කෝල්ස් එනවා දැන් මන් දරුව හදන්න ගේ ඇතුලේ හිර කරගෙන අපි බලලා යන්න මම තව දවස් 3-4කින් යනවා මගේ අක්කම බලාගෙන ඔයාට මගේ මොන හරි උපකාරයක් ඕනද? සෙනසුරාදා සායිරිදා
රෑ 7:30ට සංගීත පාමුල. අපි ඉස්සරහට තව ටිකක් නාට්‍ය ගැන කතා කරමු. සංගීත නිපුන් චම්පා කල්හාරි මහත්මිය. දැන් ඔබතුමිය ගොඩක් කලකට වැඩසටහන් වලට සහභාගී වෙනකොට අපි බලාපොරොත්තු වෙන සහ අපේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන ඉන්නවා හින්දි ගීතයක්. නමුත් ඔබතුමිය ගායනා කරපු සිංහල ගීතත් සැහෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ කතා කරන වකවානු එහෙම සිංහල ගීත ඔබතුමියගින් නිර්මාණය වෙනව අඩුද? එමෙතන් කරපු ඒවා ප්‍රචාරය වීමේ මදිකම නිසා අලුතින් කරන්නට යම්කිසි ආකාරයකින් අකමැත්තක් මැලිකමක් තියෙනවද? මොකද වෙලා තියෙන්නේ? මෙහෙම එක්තරා කාලයක දෙ කියන්නේ 80 දශකයේ අවසාන කාලයේ විතර වගේ එනකොට 90 මුල් මුල් කාලයේදී ගොඩක් චිත්‍රපට පසුවෙන් ගායනයට මම පෙළඹුණා. නමුත් පහුගිය කාලෙ නම් චිත්‍රපට පසුපෙම් ගීත රැඳෙනවා අඩු වුණා අතරම. ඒකයි මම පෞද්ගලික ජීවිතයේ කාර්යබහුල වීමත් එක්ක අද අර ඔබ කියපු කාරණාවක් තියෙනවා. මොකද මම හිතන්නේ මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩිවීම බලන ප්‍රේක්ෂකයෝ හතර වටේටම බෙදලා ගින්දන ග්‍රාහකයෝ. ඉතින් මම හිතන්නේ අපි ගයන ගීතයක් මොන නාලිකාව තුළින් අපි ප්‍රචාරය කරනද, ඒක ග්‍රහණය වෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ මට නෙමෙයි කාටත් අපේ පොදුවේ ශේෂ්ඨවල ඉන්න නියලන හැමෝටම තියෙන දෙයක් ඒක. ඉතින් ඒකත් එක්තරා ප්‍රශ්නයක් වුණා. කොහොමත් පොදුවේ ගත්තොත් මම චම්පා කල්හරි කියන්නේ නිර්මාණ වලට හරි මැලියෙක් කෙනෙක්. ඒකත් කියන්න ඕනේ. මං හිතන්නේ මං හරි වාසනාවන්තයි මේ එහා පැත්තේ අපේ ක්‍රිස්ටොප් අංකල්. එහෙම අපි මං දන්නේ පුංචි කාලේ ඉඳන්ම අපි සින්දු කියනකොට එදා ඉඳන්ම උදව් කරා. ඉතින් අර නව ගීත ගායනයට නම් මැලි වුණා තමයි ඇත්තටම. නිර්මාණ බිහි කරන්නත් ටිකක් නෙමෙයි ලොකු අපහසුතාවයක් තියෙනවා. දැන් ඒක ඒක සාධාරණීකරණය කරන්න බෑ අපිට මොනම ආකාරයෙන්වත්. ජනග්‍රහණයයි මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩි වෙනකොට ඕක ඉතින් අපිට අපි වාසනාවන්තයි ඒ කාලේ අපේක. මේ ලොජනා ෆෝන් එක ගත්තේ සින්දුව කියන්නද? එන්නේ මට පෙන්නන ඔයා 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 කියලා නිකන් ඉක්ම ලෑස්ති වුණා කෝකටත් කියලා ගන්න කෝකටත් හොඳයි ලෑස්ති කතා කරන්න නේද ඇත්තම කතා කරන්න කලින් ගීතේ කියලා මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැලුම් නිල්ල
ගණි පෙරරා මහත්මයා ගායනා කළ ගීත කද ලෝචනා හිමාශි චැටන් මියුසික් වෙනුවෙන් ගීත ගායනා කළේ පුත්‍ර සමාගම මනෝරත් මහත්මයා කළ නිර්මාණයේ වේදිකා නාට්‍ය මෙන්න නැවතත් සමාගමක් අපිට වේදිකාවේදී මුණ ගැහෙනවා ඒ බාල සමාගම බාල සමාගමේ නිර්මාණ අධ්‍යක්ෂවරයා යන්නේ අපේ හිතවත් මිහිර දෙවනි නාට්‍ය මොකක්ද පාදක වෙන කතාව මේක බාල සමාගමෝ කියනකොටම අපිට මතක් වෙනවනේ මේක අපි කියනවා නිකන් අපිට වඩා බුද්ධියෙන් අඩුවයි ආශ්‍රය කරන්න එපා කියලා අපිට ඉස්සර කියනෝ නේද මිතුරන් ආශ්‍රයේදී හොඳ උගත් මිතුරන් ආශ්‍රය කරන්න කියන කතාවක් තියෙනවනේ ඒක තමයි බේස් එකක් හැටියට යන්නේ මේක මම කියන්නේ සමාජයේ කවුරු වුණත් එයා වටේ තියාගෙන ඉන්නේ මෝඩය නම් ඉතින් අපි දන්නේ ඒ කතන්දරේ තමයි මගේ බේස් එකේ තියෙන්නේ මේක ප්‍රහසන නාට්‍යයක් හැටියට කරෙන්නේ අජිත් ලොකුගේ සහ වසන්ත දුග්ගන්නාරාල කියන නළුවන් දෙදෙනයි මායි පමණයි ඉන්නේ. චරිත තුනයි නාට්‍යයට. මේ දැන් සාමාන්‍යයෙන් මේ කියන්නේ මේ නූතන ප්‍රවණතාවයේ තමයි ශිල්පීන් ප්‍රමාණය අඩු කිරීම. නෑ මගේ කොක්කෝ නාට්‍ය 7 දෙනෙක්. 7යි. මේකේ 3යි. 3යි. ඒක හේතුවක් වුණා මොකද අපි යම්කිසි වැඩසටහනකට කළා ඒ ප්‍රසනේ නාට්‍ය මුල් කොට අවසාන අංගයේ හැටියට කොටසක් ඒක කරාට පස්සේ තමයි මට හිතුනේ මේක මෙච්චර අපරාධේ මේ පොඩි කෑල්ලකට මේක කරන්නේ මේක තව දිගට යන්න පුළුවන් කියලා. ඉතින් දුග්ගන්නාරාල් මහත්තයා යෝජනා කළා මල්ලි උඹ මේක ලියහන්කෝ වේදිකා නාට්‍ය හැටියටම අපි 3 දෙනා ඉන්න. මමත් ඉතින් හිතුවා හොඳයි ඉතින් 3 දෙනෙක් බලමු කරලා කියලා. ඉතින් හරි අමාරුයි ඇත්තටම එක දිගට නාට්‍යයක දැන් අදත් මේ එනකොට රිහර්සල් කළා ආවේ. ඉතින් සින්දු කියනකොට එහෙම වෙනස දැනෙනව උගුරට වෙච්ච දේ. ටිකක් අමාරුයි. ටිකක් මහන්සි වෙන්න ඕන. හැබැයි ඉතින් ඒක වෙන අත්හදා බැලීමක් හොඳයි. දුකත් මගෙන් කාලෙට පස්සේ ආපු වේදිකාය කාලෙකින් අජිත් අයියා ඉතින් මට වඩා ප්‍රවීණම දෙන්නෙක් එක්ක මට වැඩ කරන්න ලැබුණේ. සහ මේකේ සතුටුම කාරණාව දැන් මම කොක්කෝ නාට්‍ය ඇඹිලි පිටිය ප්‍රදර්ශනය කරා. මගෙන් ඉතින් එහෙ කට්ටිය යන දැන් මොකද කරන්නේ මං කොහා අලුත්ින් නාට්‍යයක් ලියනවා. පළවෙනි ෂෝ එක මං කරනවා. මං කොහොම තාම ලියලා නැහැ. හරි හරි හරි. මම තමයි කරන්නේ. කියලා දැන් පිටපත ලියන්න කලින් පළවෙනි ෂෝ එක ඇඹිලි පිටියේ බුක් කරා රත්නායක කියලා අයිය කෙනෙක්. පළවෙනි ෂෝ එක ඇඹිලි පිටියේ මම තමයි පළවෙනි එක කරන්නේ. දෙවෙනි කිල්ලෝ තංගල්ලෙන්. තාම පිටපත ලියලා නැහැ. දෙවෙනි ෂෝ එක අපි කරනවා දෙවෙනි එක. ඉතින් ජුනි 21 සහ 24 ඇඹිලි පිටියේ සහ තංගල්ලේ මම දර්ශන දෙක කළා තමයි කොළඹ මංගල දර්ශනෙට එන්නේ. හේතුව ඒගොල්ලෝ ඒ තරම් ආදරෙන් කරපු ඉල්ලීම නිසා. නැත්නම් සාමාන්‍ය නාට්‍යයක් බලලානේ බුක් කරන්නේ අපිටත් දෙන්න කියලා. ඉතින් ඒ විශ්වාසයක් තිබුණේ මං ගැන මල්ලි උඹ කරන එක අපි දන්නවා උඹ එක හොඳ එකක් දෙනවා මං කොයි ඉතින් මම මේක ලියනකන් හිටහල්ලා කොයි ශෝදා ගන්න කලින් කියලා. ඉතින් නමුත් ඒක හොඳ පෙළඹවීමක් වුණා. ඒ නිසා අනිත් වැඩ පැත්තකට දාලා මේක කරන්න මේ පැයදේ. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ආදරණීය මැදිහත් වීම චානක කොඩිතුවක් සහ රත්නායක මිතුරන් දෙදෙනා ඒ අනුව අපි ෂෝ දෙකක් කොළඹ මංගල දර්ශනයේ හැටියට අපි ලයිනල් වෙන්හි ජූලි 3 වෙනිදා 6:30 පමණක් දර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා මම හිතන්නේ කොක්කෝ නාට්‍ය දර්ශන වාර 175 පැනලා තියෙනවා. ITN එකෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ සම්බන්ධෙනුත් මේ වගේම අපි ඇවිල්ලා වාඩිලා කතා කරා. නරිබුරුති කරනකොටත් මේ වගේ කතා. ඒතකොට කොණ්ඩේ ටිකක් තිබුණා. ඇවිල්ලා කතා කරා. ඉතින් ඒ වගේම අදත් ITN එකෙන් ඒ සහයෝගය දුන්නා. ඉතින් බාල සමාගමත් රට පුරා යන්නේ ඒක ලොකු ආශිර්වාදයක්. අනේ අපි සුභ පතනවා. මිහිර මම කියන්නේ මිහිරල කරන දේවල් ගැන මේ ප්‍රේක්ෂකයන්ට සමාජයට යම්කි විශ්වාසයක් තියෙන නිසා තමයි ඔය පිටපත ලියවෙනකොටම මිනිස්සු වැඩ බාරගන්නේ නේ. අපි කරන්නම් මල්ලි වා කරගෙන යන්නේ කියලා ඒ විශ්වාසය ගොඩනගන්නේ. ඔබට තියෙන ආදරය සහ ඔබ යමක් කරොත් ඒක හොඳයි කියන එක ප්‍රේක්ෂකයෝ සහ රසිකයෝ දන්න නිසා. ලෝචන අත ගහපු ඔලොත් වැඩේ මොකද්ද? රූපලාවන්‍ය පැත්තට. පොඩ්ඩක් යමු නා. මොකද මේ මට හිතුණ පොඩ්ඩක් ව්‍යාපාරයක්
පටන් ගන්නට ඕනි කියලා ඉතින් දන්න දේ තමයි ඉතින් මොකද ලස්සන වෙනවයි කියන දේ කාන්තාවන් හැටියට විශේෂ දෙයක් නෙවෙයි ඉතින් හැමදාම අපිට වුමනයි ලස්සන වෙන්න තව තව ලස්සන වෙන්න තමයි අපිට වුමනයි ඉතින් දැන් මේක තරඟයක් වෙලා තියෙන්නේ ඉතින් මං හිතුවා ඒ තරඟයට මටත් යන්න තියෙනවා නම් හොඳයි කියලා ඉතින් මං අලුතෙන් රූපලාවන්‍ය ගාරයක් ව්‍යුක්ත කළා පාමංකඩ තියෙන්නේ මොකද අහිනාවෙ නිකන් නුවට්ටේට වගේ එන්න එන්න ඔයාලටත් පුළුවන් අපි ඔයාට ඩිස්කවුන්ට් එකක් දාලා මොන හරි ෆේෂල් එකක් ගොඩ ගන්න මොන හරි ඔයාව ගොඩ ගන්න මොන හරි උත්සාහයක් දරන්න පුළුවන් අමාරු වෙයි ඒ අමාරු ඒ වැඩේ මම බාර ගන්න කැමති අය. මම සන්තෝෂයි ලොක්සනවරවත් තවන්න මේ කොහෙද පාමකඩ ඊශ්වරි රෝඩ් එකේ තියෙන්නේ සැලොන් ලොෂ් තමයි නම. ඉතින් ඉතින් ඒ වගේ ෆිල්ම් එකකුත් ආවා. නිකන් ලොස්ට් වර්ල්ඩ් කියලා නේ. ලොස්ට් නේද? ලෝචනා බලන්නත් එක්ක ඕ ඒ ආවම කොණ්ඩෙ කපාගෙන මූන්ට පොඩි ෆේෂල් එකක් දාගෙන හැම යන්නත් පුළ පොඩි ගානක් දීලා නැත්ත හිතයිද නංගි පොඩ්ඩක් කොණ්ඩ ඩැමේජ් වෙලා නේද ඉතින් එන්න අපිව බලන්න හරි එන්න මං කියන්නේ සැලොන් එකට එන්න කියලා පාමංගඩ පාමංගඩ ඊශ්වරි රෝඩ් එකේ හරි දැන් මේ ටාසන් බාප්පාගේ ඉංග්‍රීසි පාඩම සඳහා මම වෙලා ආලමයි ලැස්තෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න රයිට් එන්න නැවතත් චතුර ඕනේ දැන් මේ ඉංග්‍රීසි කියවහම මේවා ඇවිල්ලා මේ 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 මෙහි ඉංග්‍රීසි නෙවෙයි මේවා ඉතියෝපියානු ඉංග්‍රීසි හරි අපි කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් හදන්නේ how to make a tension වාක්‍යයක් හදන්නේ කොහොමද මම ඔයාට නැවතත් ආදරේ දැන් ඔයා ගෙදර ගිහිල්ලා ඔයාගේ පෙම්වතියට කියනවා මම ඔයාට නැවතත් ආදරේ කියන්නේ එනකොට කියලා එනවා I love you කියලා කොහොමද ගෙදර ගිහිල්ලා කියන්නේ නැවතත් ආදරේ බෑ මනෝජය අර ළමයිට කියනවා අපිට ආයි රිලව් එකෝ කිව්ව හරි එනවා අයි රිලව් යෝ ආ අයි රිලව් යෝ මම නගරෙන් ටවුන් එකෙන් කෙනෙක් අසාද බැඳලා ඉන්නවා කියලා කොහොමද වාක්‍ය කියන්නේ අපිට කියන්න පුළුවන් I am Mary City එහෙම නගරෙන් කසාද බැඳලා නැත්තම් කියන්න පුළුවන් I am no Mary City දෙපාරක් විතර බැඳුවොත් කියන්න පුළුවන් I am Mary Mary City පවුගේ දවසක මම ඉගෙනුවා පාඩම බබෙක් හතර වතාවක් යම් දෙයක් මිලදී ගන්නවා කොහොමද වාක්‍ය හදන්නේ හතර වතාවක් ළමෙක් යමක් මිලදී ගන්නවා කියලා කියන්න පුළුවන් buy 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 a baba අපරේ නම් හය වෙනකන් ITN FM ආන්න. එතකොට ඉතුරු ටික මො හොඳ දැනුමක් ලබා ගන්න විශේෂයෙන් ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සෑහෙන දුරට ඉස්සරහට යන්න පුළුවන්. සෑහෙන දිනක ඉංග්‍රීසි දැනුම මොට්ට කරලා තියෙනවා. ඒ ඇති. සුජිනේ මොනවාද අලුත් වැඩ කටයුතු සංගීත නිර්මාණ එහෙම කරාද පහුගිය කාලේ? නෑ කරේ නෑ. අර ගීත හතරක් කරලා තියෙනවා ඒක තාම ප්‍රචාරේ නැහැ දුන්නෙත් නැහැ ඉතින් දෙහාම දෙන්න તો කොහොම ප්‍රචාරේ වෙන්නේ ඒ ඉතින් රාජකාරී එක්ක ඉතින් කරන්න ටිකක් අමාරුයි මට කාර්ය බහුලයි ඉතින් ගෙදර යනකොට හවස් වෙනවා ආයේ උදේනවා ඒ ඉතින් ගොඩක් අමාරුයි ඉතින් හෙදියක් අනිසයි ඒ කාර්ය බහුලයි දැන් මේ මැස්සත් එක්ක අපිට ඊළඟට කතා කරන්න සිද්ධ වෙන දේ තමයි ඩෙංගු වදුර. මොකද බොහෝ ප්‍රදේශවල ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ලැබෙන තත්ත්වයක් තුළ නැවතත් මේ වැස්ස පහව ගියාට පස්සේ ජලය රැඳෙන ස්ථානවල මදුරු අනුභවය හැකි. ඒ නිසා දැම්ම ඉඳම්ම ඒ සඳහා සූදානම් වෙන්න දැනුවත් කරන්න. මොකද එක කාලයක් අපිට මහ ව්‍යසනයක් බවට පත් වුණා ඩෙංගු වදුර. ඒක දැනුවත් කිරීම විශේෂයෙන් මාධ්‍ය සමාජ ආයතන ඒ ක්‍රියා පිළිවෙත් නිසා යම් ප්‍රමාණයකට ඩෙංගු වදුර අඩු කර ගැනීමට පිළිවන්කමක් ලැබුණත් නැවත නැවත
ඇතිවිය හැකි. මොකද දැන් වර්ෂාවෙන් පස්සේ ඔවුන්ට බෝවිය හැකි ස්ථාන සුලභ වෙලා තිබෙනවා. නිසා තමන්ගේ ගෙදරින් පටන් ගන්න. අනිත් ඒවා ගැන ඊට පස්සේ පස්සේ හිතන්න. තමන්ගේ ගෙදර ටික ඉස්සලා උඩ පිසුදු තියාගන්න. මොකද මේ ඊට පස්සේ අල්ලපු ගෙදර බලන්න. එහෙම එහෙම කතා වෙලා මුළු පරිසරයම මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරලා දාන්න. ඒක අපේ ඩෙන්ගු වලින් එතරම් ලොකු බලපෑමක් ගැටලුවක් වෙන එකක් නෑ. මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. Chat and music. Yeah.
කතා රණහංසි වගේ නිල්දි රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ ඕ රන්වන් රන් කෙඳි පිරලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණිනු පුරනාදදී මල් මල් මුහුණක් සේ ඇති දෙනත සලාලා බඳනලවාලා රඟන්න සියුමැලියේ මුතුසේ දංස කල්යාණවේ නෙතගේ බැල්ම නිලු පුල් වගේ මුතුසේ දංස කල්යාණවේ සුරලෝකින් ගෙනා සලු සුලගේ වනා රණමයුරී ලෙසේ මල්ලොවී රඟපානු සිනා පාමුවේ රන්වන් රන් කෙඳි පිරලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණිනු පුරනාදදී මල් මල් මුහුණක් සේ රැඳි දෙනෙත සලාලා බඳනලවාලා රඟන්න සියුමැලියේ දෙනෙත සලාලා බඳනලවාලා රඟන්න සියුමැලියේ දෙනෙත සලාලා බඳනලවාලා රඟන්න සියුමැලියේ සමහර ඔබත් කල්පනා කරනද ඒක MS ද CT ද CT ප්‍රනන්දු මහත්මයා ගායනා කළ ගීතයක් මිහිර සිරිතිලක ගායනා කළේ නටවත්තාව ඒක ඩාන්ස් එක දැම්මා හා මික්ස් එක මේ දැන් මේක අභියෝගය තාම පිටම පොඩි වෙලාවත් 1 2 3 4 5 6 ඔබත්තට විවෘතයි අපි දැන් කොහොමද අර මේ නර්ස් නෝනා මේ සින්දුව කියන ලාවේ තමයි මේක ඇත්තට මේ අදහස ආවේ අපේ අපේ ට්‍රාසන් බාප්පගෙන් අවසාන උත්තරේ ගන්නවා නමුත් ඊට කලින් ඔබට තියෙන අවස්ථාවක් අපි කොහොමද කියන්නේ නර්ස් නෝනා ගෙදරදී සින්දු කියනවා කොහොමද කියන්නේ ඒක දැන් කියයි අපි අන්න අන්න ආව ආව හරි නර්සින් හෝම් නර්සින් ළමයි ගොඩාක් හොඳයි නෑ 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 ඉංග්‍රීසි පාඩම කරේ එක පාඩම දෙක දෙක කෝටියකට ආසන්න ලංකාවේ බුළු ජනගහනය ඉංග්‍රීසියෙන් කතා කරන මේ ප්‍රෝග්‍රෑම් දෙක තුනකට ආවා රයිට් මෙන්න ඊළඟ එක පෝල් මහත්තයා ඇති කරන පූසා කොහොමද කියන්නේ මොකද්ද පෝල් මේ පෝල් මහත්තයා පෝල් මහත්තයා ඇති කරන පූසා කොහොමද අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ හිතන්නේ වැඩි වෙලාවක් ගන්න බෑ පූසට මොකද්ද කියන්නේ පොල්කන් අපිට කියනවා නේද හරි ලේසි කැට් කැටපෝ කැටපෝ කිස්තුමත් මේ මුලින්ම හා හා පුරා කියලා සින්දුවක් විදියට ගායනා කළ ගීතය මොකද්ද මම ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි ගුවන් විදුලියේ කාලේ මම 1956 ආධුනික පැයට මං ගායනා කෙරුවා පේනාවිලේ මැද උළු මලේන යන ගීතය මතකයිද පොඩ්ඩක් මතකයි අනේ ගන්න මයික් එක මේ 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 සුජීවනිව මයික් එක අරන් දෙන්න තරහ නේද මොකක්ද ඔන පිච් එක සේයවඳුනු දිය රැලේ අන්න නකු මල්සලේ මද සුළඟට පෙති හැලේ ක්‍රිස්තු මහත්තයාගේ ගීත මේ ටික අපි කල්පනා කළ බලනකොට යුග ගීත ප්‍රමාණය අඩුයි වගේ හිතනවා අඩුයිද ඇත්ත වශයෙන්ම අඩුයි මම මං හිතන විදිහ ගායිකාව පස් දෙනෙක් එක විදිහයි මං ගීත ගායනා කරලා තියෙන්නේ චිත්‍රා සෝම්පාල
ස්වර්ණලතා කවේශ්වර ඔය වගේ කීප දෙනෙක් සමඟ ඔව් දැන් අපි මේ එහෙම බලමුකෝ දැන් ගොඩාක් ගීත තියෙනවානේ අන්තිමට මනෝජය අන්තර ක්‍රිෂ්ණ මාතේ ගීත තියාගමුනේ තියාගමු දැන් ඔබතුමාගේ ගීත ඔක්කොම අරගත්තම මේ වෙලාවේ නිකන් ඔබතුමාට මම යෝජනා කරන ඔබතුමා කැමති ගීතය කියන්නේ ඔබතුමාගේම ගීත ගොඩේ ඔබතුමා කැමති එක ගීතයක් ගායනා කරන්න කියලා පොඩි කොටසක් මොකද්ද තෝරගන්න ගීතය මගේ ජනප්‍රියතම ගීතය හාමල් පිපෙන්නේ අයියේ හාමල් පිපෙන්නේ දැන් කියලා අන්තිමටම කියනවා මොකද පොඩි කොටසක් හා පොඩි කොටසක් කියනවා penne ganga galanne hane naga manikin sai gamadilenne tavat adavela ha malpi penne ganga galanne hane naga manikin sai gamadilenne tavat adavela wow wow මෙතුමා දීර්ඝායු සම්පත්‍ය අපි ප්‍රාර්ථනා කරනවා right චම්පට ඉන්න අවුරුදු 14ක ලොකු පුතෙක් මේ පුතා මේ ඈ කිනෝට කතා කරනවා ඔෆ් කරන ඔෆ් කරන් ලයිව් වලදී ටෙලිෆෝන් ඔන් කරන් ඉන්න බෑ ඔෆ් කරා මොකක්ද මීර මොකද පුතා ඔය අඳුරගත්තද සිද්ධි මොකද මේ ළඟදී දවසක් එක උනේ හරිම මිනිස්සෙක් ඉන්න තැන එක එකයි වැඩේ තියෙන කුමාර තිරිමාදුරයි මමයි කුමාර අපේ රංගන ශිල්පියා බෝ ඕ කුමාරයේ මායි කායික යන ගමන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මචං කවුද ගන්න කවුද ගන්න මං කව චම්පක්කගේ චම්පකමරු හා හරි මේ මගේ මං කව මගේ ළඟ නම්බරේ තියෙනවා ඉන්නකෝ මං කතා කරන්න ම නම්බර් ඔයා ඉන්න මම ගන්නයි ඉතින් මගේ ළඟ නම්බරේ තියෙනවා ඉන්නකෝ බඳුරනත් අඳුරන දහන්නේ ඉන්නකෝ එහෙනම් මං ගත්තා හලෝ කියෝ පුතා ගත්තේ හලෝ ඔ පුතා මේ අම්මා නිදි මේ පුතා මම මේ කතා කරන්නේ මිහිර මොන මිහිරද මිහිර අංකල් අර අපි හමුවනේ කොහෙදද පුතා අර මේ මෙහෙ එන්නප්පුය ගියපු වෙලায় හමුවනේ මිහිර සිරිතිලක කවුද මිහිර සිරිතිලක හරි පුතා අම්මා නැගිට්ටම කියන්නකෝ මිහිර කියලා අංකල් කෙනෙක් කතා කරා කියලා ඈ කියලා දුවා කුමාරට සීට් මෙහෙම කර කර hina වෙනවා මං එතැන් සිට කොළඹට යනකම් මෙහෙමම ගියේ එදා තමයි වැඩිම මාර්ග නීති රැකගෙන ගියේ දවස මම නෑ හැබැයි බලන්න බෑ මුණ දිහා hina වෙනවා කියන්නේ ලොකු බොරුවක් නෑ සීරියස්ව පළවෙනිම කාරණාව හැමෝම දන්නද පුතා කවදාකත් අංකල් කියලා කාටවත් කතා කරන්නේ නෑ මාමි කියලා කතා කරන්නේ මේ මට දැන් කුමාර hina වෙනවා දැන් අපි ගියේ යම් කිසි වැඩසටහනකට එතනට ගිහිල්ලා එතන ඉන්න ඔක්කොටම කිව්වා මෙයාව කවුරුත් දන්නේ නැහැ මෙයා මේ මොනවාද මේ නම ලොකුවට ගිය පොඩි එකෙක් දන්නේ නැහැ මෙයා එදා දවසේ මාව සවුත් උනා නැති වෙන්නම ප්‍රේතවතුනේ මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music මේක මේ චීන ගියපු කතන්දරය right චීන ගිය මල ගෙදරකට right එන්න චීන මල ගෙදර විශ්වරය ගන්න කට්ටියම right මම ගියේ වාසි තීනේ ගියෝ මගේ ආලුවෙක්ගේ මරණේ නිෂෝ මට දුක හිතිලා හැඬුවා එදෝ චීන සර්පයෝ කේවා මලි සර්පය කාලයි චීන මලි අයි අයියෝ චීන සර්පයෝ කේවා සර්පය කාලයි තීනා මලි මම
යන්නේ නෑ ඔබ දාලා නෑ 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 පාට පාට සේද සේල දාලා මුදු නිල කේස රැණ විදුවාලා ඔය දැස ප්‍රේම සාගරේක නාවා ඔබ ආදරේක සුරංගනාවි වේවා රන් පාට පාට සේද සේල දාලා මුදු නිල කේස රැණ විදුවාලා ඔය දැස ප්‍රේම සාගරේක නාවා ඔබ ආදරේක සුරංගනාවි වේවා මැනිකා 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 නව මීර ගෙනෙන රසවන්ති මැනිකා 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 නව මීර ගෙනෙන රසවන්ති මෙන්න ඇල්ම මාගේ එන්න ගන්නකෝ යන්නේ නෑ ඔබ දාලා නෑ 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 මෙන්න ඇල්ම මාගේ එන්න ගන්නකෝ යන්නේ නෑ ඔබ දාලා නෑ 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 ආදි ප්‍රේම පානි මනමාලි මාගේ උබය අමර රාණි ලබන යලට ගොයම පැසෙන කාලේ උබ රැගෙන කරමි රාජධානී ආලේ මනහරි රූපිකාවි ප්‍රේමී මනමාලි මාගේ උබය අමර රාණි ලබන යලට ගොයම පැසෙන කාලේ ඔබ රැගෙන කරමි රාජධානී ආලේ මැනිකා 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 නව මීර ගෙනෙන රසවන්ති මැනිකා 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 නව මීර ගෙනෙන රසවන්ති මෙන්න ඇල්ම මාගේ එන්න ගන්නකෝ යන්නේ නෑ ඔබ දාලා නෑ 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 මෙන්න ඇල්ම මාගේ එන්න ගන්නකෝ යන්නේ නෑ ඔබ දාලා නෑ 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 ක්‍රිස්ටොෆර් පෝල් මන්දා හවුද ගීතේ රචකයා සහ සංගීතඥ මේක රචකයා මේක රචකයා වෙලා කවුද බණ්ඩාරකේ විජේසුංග තනුව ඉංග්‍රීසි තනුවක් මරීනා 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 ඒකත් පොඩි පොඩි අයියෝ මන් දන්නේ අපේ මේසි මඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදන විශාරද මනෝජ් පෙරිස් බලක් දින තරුච්ච ඔක්ටෝ වැට්සුචි වර් දිසනායක සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් උපාලි සන්නස්කල වයලින් අනුශාලියනගේ විදුලි යෝගන් තෙලින තුෂාර අපිත් එක්ක අද වැඩසටහන සඳහා එකතුලා ඉන්නවා හෙද නිලධාරිනියක් සුජීවනී මුතුහෙට්ටි ගමගේ අතරම මේ විශේෂයෙන්ම මේක මේ කාරණේ සේපත් කරන්න ඕනේ කියලා සුජීවනී කිව්වා මම සුජීවනී මොන හරි ද විශේෂ කතා කරන්න දෙයක් තියෙනවද ඔව් එක දෙයක් තියෙනවා ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔබ අනුමාන කරන විදිහට දැන් එය හොඳින් තමන්ගේ ගායන ඉදිරිපත් කළානේ ඇය වෘත්තියෙන් හෙදයක්නේ ඇය මේ ගායන ක්ෂේත්‍රයට අඳුනවා දීමේ ගෞරවය හිමිවෙන කාටද? ඔව් මම හිතන්නේ මෙන්න ඔයාම දෙන්න සුජිවනි එකට උත්තරේ. ඔව් මම මේ අද මේම සින්දුවක් කියලා එන්නේ මේම මේ තවගේ තැනකට ඇවිල්ලා එන්නේ මේ මාව ඉස්සල්ලාම සින්දුවකට ගුවන් විදුලියට යොමු කරේ මනෝජ් අයියා. ඒ ගෞරවය මම
ක්ලාස් එකක් අහන්න කෝල් කරලා ඊට පස්සේ මාව ගුවන් විදුලියට යොමු කරේ මේ කෝල් එක ගුවන් අතර මේ සංගීත ක්ෂේත්‍රෙ ගොඩක් අයට ගුරුහරු කරන ඉස්පිරිතාලෙන් බලන්නේ මේ චතුර මට පොඩි වෙන ගනුදුනුවක් තියෙනවා ඇත්ත එක කරන්න මේ මයික් එක ඕනේ නැහැ කිසිමත් මම අතර මයික් ඇතුළේ මයික් ගන්න ඔය මයික් එක මේතරදී දැන් ඔයා ගොඩක් කලාවට අපි මේ මේ වෙනත් වෙන ඒ කියන්නේ වෙන ඔරිජිනල් මෙලඩි එකක් තියෙනවා ඒ මෙලඩි එක තියාගෙන මේ නංගිලා දෙන්න ප්‍රශ්නත් තුන ඉස්සර මට අහුණා මම අර එඩිට යනකොට අහුණා මේ මේ අයියමත් දැන් සින්දු ලියන්න කියලා එහෙම අහුණා නේද කවුරුද දෙන්නේ මම මට පැහැදිලි අහුණා කවුද මේ රෝචනාද උදයන්ති කියලා අහුණා කවුරු හරි අහුවා දෙන්නටම තිබ්බා එහෙම ප්‍රශ්නයක් ඔයා ඒ දැවෙන ප්‍රශ්න උත්තර දෙලා ඉන්න නංගිලාගේ දැවෙන ප්‍රශ්නට සින්දු ලියන මේ මේක මම තමයි හදන්නේ හැබැයි මේ කණ්ඩායමක් ඉන්නවා දැන් මගෙත් එක්ක දැන් වැඩසටහන කරනවා ආකාශ ඉන්නවා තව එතකොට දුලිප්පි ඉන්නවා දැන් මම මේ මේ සින්දුවක් ලියනවා මම ලියලා අනිත් අයගෙත් අදහස් ගන්න මේක මේ ටෙස්ට් රන් එකක් කරනවා දැන් වාහි තියනනම් මට ඔයා මොන ගහුණා නම් මම මේක ඇතුලේ සින්දුව කියන්න කලින් මම වාගෙනුත් අහනවා මේ මෙන්න මේක මෙහෙම තියනවා මොකද කියන්නේ ඉතින් එහෙම වුණාම කට්ටිය ඒක පෝෂණය කරනවා සින්දුව ඔය චීනගේ සින්දුවත් එහෙමයි චීනගේ සින්දුවේ මුලින්ම තිබ්බේ චීනා සර්පයව කෑවා මල්ලේ කියලා තව කෙනෙක්ගේ අදහසක් තමයි සර්පයා කරලා චීනම එහෙම එකතු වෙලා සාමූහිකත්වයෙන් තමයි මේ වෙන්නේ. චතුර දැන් මම අතරම අතරින් නැගිටලා අපි මේ මේ ඔය මේ නංගිලගේ ප්‍රශ්නට උත්තර හොයාගන්නයි. දෙවෙනි එක ඔය හඬ වෙනස් කරන ඉදිරිපත් කිරීම කරන්න. චතුරට බැරිද මම අර පැත්තෙන් ඒවට ඕන සොර ටික විතරක් දෙන්නම්. යම්කිසි ගීතයක ඔබ වඩාත් ප්‍රිය කරන ගායකයෙක්ගේ හරි ඔරිජිනල් වාගේ වොයිස් එක. පොඩි කොටසක් කියන්න බලන්න. හරි පොඩි කොටසක් කියන්න පද හතරක් පද හතරක් කියන්න වැඩි ඕනේ හරි අය දෙන්න මේ ඉල්ලන පිච්චයක් දෙන්න වල්ල කරන්න ඔබ එහෙනම් මේ දවසක් පැලනේ තියෙන පොඩ්ඩක් දවසක් පැලනේ තියෙන අකාල මහ වෙස්සා තුරුමේ හංගාගෙන මා උපදෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ චතුර විජයන් තාසන් බාප්පා විදියට ඔබ ස්වාධින් රූපවාහිනී සේවයේ ITN FM ඔස්සේ මුණ ගැහෙනවා හැම දවසකම හතර ඉඳන් හය වෙනකන් ඔබට ආරාධනා කරනවා රැඳෙන්න ITN FM සමගින් චතුරට තව ප්‍රශ්නයක් තියෙනවා මම මොහොත පොඩක් වටේ කතා කරගෙන ආපහු එන්නම් මොකද හේතුව චතුරලා අවුරුදු 12කට කලින් පුද්ගලික මාධ්‍යත් එක්ක තමයි මේ ගනුදෙනු පටන් ගත්තේ අද රාජ්‍ය සහ රාජ්‍ය අනුබද්ධ ආයතනත් එක්ක නැවතුනවා කියන්නේ අතරම අපි ඒ අවශ්‍යතාවයන් හඳුනාගත යුතුයි මාධ්‍ය ආයතන මොකද හේතුව එක ෆ්‍රේම් එක කොටුවක් ඇතුළේ හිටියොත් එimhe අවසානයේ රාජ්‍ය මාධ්‍ය වේවා පෞද්ගලික මාධ්‍ය වේවා විකුණන්න ගියාම කියන්නේ ආයතන විකුණන්නේ නෙමෙයි මේ බෙලඳ දැන්වීම ලබා ගන්න ගියාම මේ තරංකාරීත්වයට මුහුණ නොදුන්නොත් ඒ ආයතන ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒක රජයට සම්බන්ධ ආයතනයක් වුණත් පුද්ගලික ආයතනයක් වුණත් මිනිස්සුන්ට ඕන දේ නොදුන්නොත් ඒ ආයතන ඉතාමත් ඉක්මනට ප්‍රතික්ෂේප වෙන තැන ඉඳලා වැඩි. ඒ නිසා ඔබට මේ ලැබුණු අවස්ථාව ගැන පැහැදිලි කිරීමක් අපි ඉදිරි අවස්ථාවකදී කරන්න ඕනේ. මොකද ඔබ කාලයකට පස්සේ තමයි මේ ITN FM නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයියේ මට අර චීනාගේ කතාව පොඩ්ඩක් දෙන්න. චීනු මේ වැඩසටහනද මේ දවස්වල අර එක එක සංවර්ධන වැඩවලට ආපු චීනු එම වැරදිලා මේ ITN එක දාගෙන අප්පටි අපේ සින්දුවක් ඒක චීන කියලා ඉදිරිය යාලට ආයෙන්නේ. මේ ඒක ආපු පොඩ්ඩක් දෙන්න මොකද නේද මේ ඔයා මේ මයික් එක තියාගෙන බඩි මම මේ මයික් එක මේ පැත්තට දුන්නා චම්පට දුන්නා මම මයික් එක කරයි මේ ඔයා ඒකේ පොඩි කොටසක් කියන්න හරි මම මේ පැත්තෙන් එක කන්ටිනියු කරනවා හින්දි එකත් එක්ක රයිට් අපි පොඩි එහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරමු අය දෙන්න තිල චීන චීනගේ සර්පයෝ කාපු චීන දුක හිතිලා නඩුවයිද ආ
එක රැලියාවනේ මේකත් එක රැල්ලක් වුණාට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක පැත්තකින් ගුරුවරයක් මවක් වේ හැමදේම අතරමැද ගායිකාවක් ඇටිට මම කියන දෑ. මේකේ භාෂාව හරි සෞම්‍යයි. කාටත් අහන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, කෙනෙකුට කියන්න පුළුවන්. එක පවුලක් ඉනකද අහන්න කියන්න පුළුවන් දෑ. ඒක නිසා හරි ලස්සන දෙයක්. ප්‍රේතවතුනේ බලය ජවය ශක්ති නෙස්ටමෝල් සමග එන්චාන්ටර්ස් සමගින් මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙච්ච ජපන් මියුසික්. गुड़िया हमसे रूठ रहोगी, कब तक न हंसोगी? देखो जी तेरे से ले आई रे आई रे हसीया, देखो जी तेरे से ले आई रे आई रे हसीया। गुड़िया हमसे रूठ रहोगी, कब तक न हंसोगी? देखो जी love.
ගායනය උදයන්ති කුලතුංග ගායන සහය ලෝචනා හිමාචි ඔයාලා දැක්කිනවද මිහිර සිරිදිලකත් ඉන්නේ පවා හිටියා මේ ඒ අතර විනිශ්චයකුත් අම්මන උදයන්ති යාට ඇහුන්නේ නැතුව නේද ඔයා ගායනය අවධානයෙන් හිටපු නිසා ඒක වැඩ වුණේ සංගීත නිපුණ චම්පා කල්ලාරි මාත්මිය කිව්වා හොඳට සිං කරනවා කියලා මොකද අතර ඔබේ විනිශ්චය ගායනය මෑතර බලාපොරොත්තු වෙන්නේ නැහැනේ මේ ගායන වෘත්තිකයන් වගේම ගීත ගායනා කරයි කියලා. ඉතින් මං හිතුවේ කීයටවත් මේ වගේ හොඳ ලස්සන සිං කරයි කියලා. ඇත්තටම වෙනසක් තිබුණේ නැහැ. කමෝන් උදයන්ති. ගොඩක් ලස්සන සුදු හොඳ නෑ. ඔයා වෘත්තිය වෙනස් කරනවාද මම රඟපෑමෙන් ගායනයේ පැත්තට වැඩි නෑ නෑ. ආසාවට මාරුවෙන් මේ මේ කටහඬත් ලස්සන. ඔය තව එනවා. අනේ. අවදාස්. නිරංජල සරෝජි අක්කගේ ක්ලාස් එකට යන්නේ ඇත්තටම නිකන් මේ ගායනය කරන්නේ මේ සින්දුවක් පොඩක් හරියට කියන්න ඉගෙන ගන්න චුට්ටක් හරි ආසාවට දැන් උදයන්ති මේ මොනවද අපිට ඉස්සරහට උදයන්ති මොනවද ඉස්සරහට අපිට බලන්න චිත්‍රපටය තියෙනවද ටෙලි නාට්‍ය තියෙනවද කරපු වැඩ ගොඩක් තියෙනවද නෑ ගොඩක් නෑ මේ එක ටෙලිග්‍රාමික විදාසල වැඩ කරනවා මිනිගන් දැල කියලා මේ ඒක විතරයි චිත්‍රපට ආරාධනා එකක් කළා ඒක මේ නිෂ්පාදකට පොඩ්ඩක් මේ චිත්‍රපටයේ ෂූටින් ඉවරයි ඩබින් කරේ නෑ තාම ඒක කෙරේද දන්නෙත් නැහැ පොඩි මුදල් ප්‍රශ්න වගේක් නිසා කෙරුණොත් නම් ඉතින් චිත්‍රපටයේ හොඳයි ඉතින් ආවොත් ලෝචන මගේ චිත්‍රපටයක් එන්න තියෙනවා තුන් වරක් තුන කියලා ටෙලි ඩ්‍රාමා වැඩ කියල යාලුකමට මොනවද වැඩ කියලා ඕ මචන් ලොකු වැඩ මේ දවස්වල වලක් කපනවා කිව්ව පිටිපස්සේ ඔයා මේ අලුත් වැඩකට ලෑස්ති වෙනවානේ රසවින්දනය සම්බන්ධයෙන් ඔව් මේ පණපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයක් ආවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දැන් අපි කොමඩි නාට්‍ය කෑලි කරනවා පොඩි පොඩි ක්ලිප්ස් ඉතින් ඇවිල්ලා කිව්වා මේ දැන් අපි ඒවා සමහරට දකින්න අවස්ථා තියෙනවා සහ මේ අපි ඔක්කොටම ෆැමිලියටම එකතු වෙලා එන්ටර්ටේට් කරන්න දවසක් අපි මේව කරගමු ගීත කීපයක් සහ කොමඩි ප්‍රහසන අංග කීපයක් එකතු කරපු වැඩසටහනක් පය දෙක විතර වැඩසටහනක් කරන්න කතා කරා. ඉතින් මම ගිරිරාජ් කෞශල්‍ය මහත්තයා, ප්‍රියන්ත සෙනවිරත්න මහත්මයා, පියුමි බොතේජු, රොඩ්නි වර්ණකුල මහත්මයා, චින්තක පීරිස් කියන අපි කීප දෙනා එදා දවස
නැවතිල්ලේ මොහොතක් අමතක නොවන දවසක් කියලා වැඩසටහනක් මේ 23 වෙනිදා නේ ජූනි 23 වෙනිදා අපේ ගම පරිශ්‍රයේදී හවස 6:30 ට කෙරෙනවා. ඒක ගොඩක් අර මේ මහා ලොකු දේවල් හිතන්න නෙමෙයි, අපි විනෝද වෙන්න ෆැමිලිය එක ඇවිල්ලා අපිට කතාවක් කියලා hina වෙන්න ගීතයක් ගැන කතා කරන්න එහෙම සොඳුරු හෝරාවක් ගත කරන්න අවස්ථාවක් හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒක රට වටාම ගෙනියන්න වැඩසටහනක් හැටියට. ඉතින් hina වෙන්න කැමති අයට විනෝද වෙන්න කැමති අයට අර නැවතිල්ලේ මොහොතක් සතුටින් ඉන්න කැමති අයට ආරාධනා කරනවා 23 වෙනිදා එන්න කියලා අපේ ගම පරිශ්‍රයට 6:30 ට. අපි එදාට ඉතින් ගිරා මහත්තයල එහෙම කොම එනවනේ. හොඳ දෙයක් වෙයි. චතුර අපි අර මේ කලින් නතර වූ තැනට ආපු යන්. ඒ කියන්නේ ඔබ දැන් රාජ්‍යානුබද්ධ ආයතනයක ITN FM සමග මේ ගනුදෙනුව පටන් අරන් තියෙන. ඔබ හිතන්නේ මේ අවස්ථාව ගැන මොකක්ද? මම ඇත්තටම පටන් ගත්තෙත් මම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් හැටියට තමයි වැඩ පටන් ගත්තේ මාධ්‍ය වැඩ. ඊට පස්සේ තමයි මේ පුද්ගලික මාධ්‍ය ආයතනවල හිටියේ. පුද්ගලික මාධ්‍ය ආයතනයක තරඟකාරී නාලිකාවක වැඩසටහන් අංශයේ බාරව ඉඳලා තමයි මම මෙතෙන්ට එන්නේ. එතකොට මාව මෙතෙන්ට ගන්න මූලික වෙලා කටයුතු කරේ මීට මාසයකට කලින් හිටපු සභාපතිතුමා සමන්නත අවුදෙට්ටි මහත්මයා, එතකොට ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටපියාරච්චි මහත්මයා, ප්‍රධාන විධායක නිලධාරීතුමන් චන්දන තිලකරත් මහත්මයා, මේ මේ පිරිස තමයි මාව මෙතෙන්ට ගන්න ප්‍රමුඛත්වයේ ගත්තේ. දැන් අපිට පේනවා දැන් ITN වෙන්නේ මේ ආයතන අපිව අරගෙන අලුත් ගමනකට යන්න සැරසෙනවා. ඉතින් අර කිව්වා වගේ ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගයට මුහුණ දෙන්න දැන් සියල්ලම ලෑස්ති. මේ දැන් වෙනදා තිබ්බනේ මේ රාජ්‍යම මාධ්‍ය නම් රාජ්‍ය අනුබද්ධ ආයතන මෙහෙමයි 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 මේ කට්ටියකට කියලා එහෙම සීමා කරලා නැහැ. දැන් අතරම දක්ෂතාවයේ බලල අදාළ කෙනා අරගෙන අවශ්‍යතාවයේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීමේ ප්‍රධාන කාර්ය කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ මම මේ ඉහළ කළමනාකාරීත්වයට හිසනම ගෞරව කරන මේ අවස්ථාව ලබා දීම ගැන ඒක ලොකු ගෞරවයක් මට. ඉතින් ඒ වගේම තමයි චැලෙන්ජ් එක. මේ චැලෙන්ජ් එක ඊළඟ ප්‍රශ්නේ ගැන දැන් අවුරුදු 12කට කලින් තිබුණු තත්ත්වයට වඩා මාධ්‍ය සහ පුද්ගලයෝ ඔක්කොම වෙනස් වෙනවා. එතකොට දැන් ටාසන් බාප්පා ඉන්නවා. හැබැයි ටාසන් බාප්පා සින්දු කියනවා, ඉංග්‍රීසි පාඩම කියනවා, නම් ගම් ගැන විස්තර කරනවා. ඒ එක්කම මේ මේ ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් වෙන්න ඕනේ. මේ යාවත් කාලීන වෙන්න ඕනේ. ඒක ඒක ඒකද ඔයාලට තියෙන චැලෙන්ජ් එක? ප්‍රධානම චැලෙන්ජ් එක දැන් බලන්න දැන් Facebook එකට එහෙම ගියාම දැන් ළමයි දැන් ඉන්න තරුණ පරම්පරාව හරිම නිර්මාණශීලී. යම් දෙයක් දිහා එයාලා බලන කෝණ තියෙනවා. දැන් අපිට නිර්මාණකරුවෝ හැටියට සිද්ධ වෙලා තියෙනවා එයාලට වඩා වැඩියෙන් දෙයක් හිතන්න. අපි එයාලගේ මට්ටමේ හිතුවොත් එයාලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හැම වෙලාවකම එයාලා හිතන මට්ටමට වඩා ඉහළින් හිතන්න. ඉතින් එහෙම හිතන් හිතන්න තමයි අපිත් ඉහළට යන්නේ. නැත්තම් අවුරුදු 12 තිස්සේ මේ වැඩසටහනට මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙහෙරලා මේ අපි මේ කවුරුත් කරන්නේ හැමෝම කරන දේ නෙමෙයි අලුත් දෙන් දෙයක් කරන්න. ඒක තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් මගේ ලිස්නර්ස්ලා හිතනවට වඩා උඩින් මම හිතලා යම් දෙයක් කරනවා. ඉතින් ඒක යාලා බොහොම ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් ඒක ඒක කරන එක චැලෙන්ජ් එකක් නෙවෙයි, බොහොම ආශාවෙන් මම කරන එකක්. ඉතින් ITN FM 4 ඉඳන් 6 වෙනකන් ඔබට පුළුවන් තාසන් බාපත් එක්ක එකතු වෙන්න. ප්‍රියතමතුනි, මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music. පාඩුවේ යට යනවා.
ජීවනි තරමටම වෙහෙසක් දරන්න උනා මීරටත් නේ මේ පැත්තේ ගොඩක් රසවින්ද ඒ කියන්නේ ගායනය සහ රංගනය දෙකම එතන තිබුණා මේ පැත්තේ ගායනය තිබුණා මේකම දුනේ ආවේ අපිට දැන් ඔබත් එක්ක රැඳිලා කටයුතු කරන්න ලැබුණු කාලය අවසන්යි අප දැන් ඔබේ නිවසෙන් සමග නඩ සෝදානම් වෙන මොහොත අපේ මියසි මඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මනෝජ් පීරිස් ඩොලක් දිනත් අරොච්ච ඔක්ටෆැඩ් සුජීව දිසානායක Saxophone Saman Vijay Singh, Bass Guitar Narada Jayakodi, Books Guitar Upali Sannaskala, Violin Anushalliyana Gay, Vidulyogan Telina Tushara. Apitake me paya deka purama randune, Balaya Javya Shaktiya Nestamolt, Ewagema Enchanter, Yuvathiyange Sundaratwayata Menma, Paurushathwayata Jathyantarawa Piligathalanda Sannamaya, Obata Body Lotion, Perfume, Talc, Neutron Vidiyata Laba Ganta Pilivankamak Labenawa. Enchanter Nishpadane Karana Labanne Pransh Abashen. Ada Sahabhagi Wu Siyaluma Denata Dan Tyagi බෙදා දීමේ කාර්ය මේක තනියෙන් කරන්න බෑ ලෝජි එනවද දොඩට හ්ම් රයිට් වාව් කොම ලෝජිව දාලා බැඳලා දී ඔව් ඉස්සෙල්වාර ඔයාගේ පළවෙනි ගීතේ කතා කරන වෙලාවෙත් ඒ අපෞස්තාවේ ආවනේ මෙහෙම එන්න හදනවා මිහින් ගැට ගහලා වෙලා නතර වෙනවා එනවා එන්න බෑ ඒවා ගැලෙව්වා ගැලෙව්වා නැගි මම නෙස්ටමෝල් ටික බෙදන්න ඔයා මේ එන්චාන්ට් බෙදන්න ඔක්කොම බෙදන්න කමන්න එක වරකට ගෙනියන්න පුළුවන් අපි එමනම් චතුර නෑ එකයි මේ සතිය දවස්වල 4 6 ඔව් අපි එනවා ITN FM එකක ගිහින් 93.5 93.7 එකවර මට දැන 93.5 93.7 ඔව් දැක්කලා ඔව් උදයන්ති බොහොම ස්තුතියි ඔය හරි නවත හැමෝම හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන මම සයිඩ් එකකින් ආවා මම මේ වාගේ මෙතනින් දෙනවා මේ මෙතන වාගේ මෙතනින් තිබ්බා දැන් කොහොම හරි නම් දෙකම ගියා දැන් සෙරෙල්ලොෂ් ඉලෙක්ටරෙවිල කියන්න පස්සේ සෙරෙල්ලොෂ් ඒකත් එක්ක සුදිමීර බොහොම ස්තුති සම්බකල්ලරි මන්නිය බොහොම ස්තුති මේ මයික් ටික ගාලා එන්න පල්ලයට අන්තිම සින්දුව එහෙම කරු කෘෂ්ණ මාත්‍යා බොහොම ස්තුති දීර්ඝායු සම්පතිය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබටත් එසේම වේවා බොහොම ස්තුති අද අපිත් එක්ක හැමින අප රසවින්දනයටපත් වෙනාට බොහොම ස්තුති සුජිනී එනේ මම නම් පල්ලයට එන්න අපි මේ ලොචන වහන මේ හම්බුන්නේ නැනේ එයාට ඕනේ නැහැ කිව්වා සර් බම්ම නම් ඉතින් ලොෂෙකින් සර වෙනවා දැන් මේ දවස් ටික යන ප්‍රෝග්‍රෑම් එකකවත් කණක් ඇලින් නම් වෙන්න සැලොන් ඔක්කොම වෙන මොනවත් නැහැ එන්න මේ කස්ටමර් ගල ලුකු හරි එන්න පල්ලයට මයික් එකත් අරගෙන අපි අවසන් ගීතය ගායනා කරනවා අප සමු ගන්නවා මේ සිකුරාදා රාත්‍රියෙන් ලබන සිකුරාදා රෑ 10:30ට නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music රන්තන රන්තැඹිලි පොකුරු ගස පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා රුවන්තරන්තන රන්තැඹිලි පොකුරු ගස පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා පුන් කලස් දෙපස තබා තිබේ මග සරසාලා රුවන්තරන්තන රන්තැඹිලි පොකුරු ගස Thank you.
පායනු බලා ඔබේ අත්තටු සලා මගේ පුංචි කිරිල්ලියේ වරෙන්නේ ඉලිලා නිරුපායනු බලා ඔබේ අත්තටු සලා මගේ පුංචි කිරිල්ලියේ වරෙන්නේ ඉලිලා පොල් ගොඩ ගඟෙන්නේ ගොඩ වෙලා දකුණු පැත්ත බලා ඉතින් හෙමින් නිගිල්ලියන් මග සලකුණු බලා ගඟෙන්නේ ගොඩ වෙලා දකුණු පැත්ත බලා ඉතින් හෙමින් නිගිල්ලියන් මග සලකුණු බලා ඉතින් හෙමින් නිගිල්ලියන් මග සලකුණු බලාලා රුවන්තු රන්තන රන් තැඹිලි පොකුරු ගස උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා රුවන්තු රන්තන රන් තැඹිලි පොකුරු ගස ගඟ ළඟින් සඳ කිඳුරන් බලන් ඔබේ වේස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන් මෙතර ගඟ ළඟින් සඳ කිඳුරන් බලන් ඔබේ වේස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන් ගාලු සිරිය බලා ඉන් ගඟෙන් නිගිල්ලලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා ගාලු සිරිය බලා ඉන් ගඟෙන් නිගිල්ලලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා මගේ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා රුවන් තොරන් තල රන් තැඹිලි පුපුරු ගස උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා රුවන් තොරන් තන රන් තැඹිලි පුපුරු ගස උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා උන් කලස් දෙපද තබා තිබේ මග සරසාලා රුවන් තොරන් තන රන් තැඹිලි පුපුරු ගස